සමන්තා චක්කවාලේ සු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සද්ගමොක්කදං දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා දම්මස් සවන කාලු අයංබදන්තා නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතූ අරහතුූ සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතූ වරහතු සම්මා සම්බුද්දස්ස ඒ අපගේ ශාස්තෘ වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. පිනත්නි අද මේ මාතෘකාව හැටියට මේ දේශනාවට මාතුෘුකාව ලැබිලතියන්නේ අනම තක්ග සසාරය අනම රාග්න සංසාරය සහ ඒ සංසාරික ස්වභාවයත් ඉන් මිදීම සම්බන්ධවත් ඉන් මිදීම කැන නිර්වාණය සම්බන්ධවත් ධර්ම දේශනාවක් සිද්ධ කරන්න කියලයි ඒ ඇත්තු බොහෝම කරුණාවෙන් අපට ආරාධනා කරලා තියෙන්න්නේ සංසාරය සංසාරය ලොකු වටයක් සංසාරේ රවුංගහන රවුංගැහිල්ල සෑහෙන කාලයක් රවංගහන්න වෙනවා මේ සංසාරය කියන සංසාරික ජාලයේ ස්වභාවය අපි හැම කෙනෙක්ම තේරුම්ගන්න වෙනවා නිවම් දකින තාකල් සංසාරිකයි අපි මේ සංසාරයේ ස්වභාවේ දිහා බැලුවට පස්සේ අපට තේරවා මුලක් කහොයන්න බෑ දිගත් පලලක් කහොයන්න බෑ පුදුමාකාර මහා බිහිසුුණු කමනක් සංසාරීකයන් බුදුරජාණන් වහන්සේකින් එක්තරා වෙලාවක භික්ෂුව කැවිල්ලා විමසනෝ මේ ඔබහන්සි සංසාරය සංසාරයේ කියල කියනවා මේ සංසාරය බොහොම අවදානම් සහිත බවත් ඔබහන්සි කියනවා සංසාරයේ ස්වභාවයට ස්වාමීනි උපමාවක් කියන්න කියලා තෝට බුදුරජන්සිේ මතක් කරනවා මහනනි සංසාරික දුක උපමාවකින් කියන්න බෑ කියලා බලන්න බුදු කෙනෙක් කියන කාරණ සංසාරික දු උපමාවකින්වත් පැහැදිලි කරන්න බෑ කියනු එකන එකට උපමාවත් දෙන්න විදිහක් නෑ සාංසාරික දුක කෙබඳුද කියලා එවගේ අවබෝධෙනෙ අවබෝධ වෙච්ච කෙනෙක්ගේ දුක කොයිප් කොපමන ස්වල් පයිද කියලාසාංසාරික සත්්‍යය එක්ගේ එකනේ සංසාරය එපදමින් මැරමින් නිප දෙමින් මැරමින් යන බවගමන උරුමවෙච්ච සත්වයෙක්ගේ සංසාරික දුක දු කෙනෙකුටත් පමාවකින් පැදිලි කරන්න බෑන නිසාමී පමණ දීර්ග දුකස්කන් දෙයක් විඳවවිඳව යන සංසාරයක් නිසයි අප ඔබට නිරම්තරයෙන් යෝජනා කරන්නේ මේ සංසාරයෙන් නිදහස්වීම පිණිස වැඩ පිළිවෙලකට ඉතාම ඉක්මණින් කඩිනමින් පැමිණින්න කියලා ඉතා ඉක්මණින් සංසාරයෙන් නිදහස්වීම පිළිබඳ ඔබ අදහසක් ගන්න කියලා සංසාරික පැවතුම් දිහා බලනකොට අපට තේරෙනවා මේ සංසාරයේ ස්වභාවය සංසාරය විදෝ පු්දුක මෙ පමණයි කියලා පනවගන්න පුළුවන්කමක්න එක තැනක බුදුරජාන් වහන්ස මතක් කරනවා මේ ඇගිලි තුනකට අහුවෙන ඉතාම පුංචි ගල් කැටහතක් අතට අරගෙන මහනිමී ගල් කැටහත කොපමණද මේ විශාල මහාමේරු පරවතය තියෙන ගල් කොපමනද කියලා මේ දෙක මහනිනි දාහිම් පංගුවක් දහදාහිම් පංගුවක් ලක්සේම් පංගුවක් මේ විදියට මහනිනි වර්ග කරන්න පුළුවන්ද කියහ. ස්වාමිණ ඒ විදියට වර්ග කරන්න පුළුවන්කමක් නෑ කියනවා. ස්වාමිණි මේ අතේ තියෙන ගල් කැට ප්‍රමාණි ඉතාම ස්වල් පයි මේ ගල් කැට ප්‍රමාණයක් මේ මහපොළුවේ තියෙන ගල් කැටවල ප්‍රමාණයක්ත් ලගු කරලා හකුළුවල කියන්න පුළුවන්කමක් නෑ කියලා. බුදුජාන්සි තක්කනු අනේ වගේ පිවත් මහනිනි මේ සංසාරික සත්්‍යයාගේ දුක හරියට මගේ මේ අතට ගත්ත ගල් කැට හත වගේ අවබෝධය පැත්තෙන් හිටගත්තො සෝතා පන්න වෙච්චගෙනාගේස්වභහාවේ දුක මෙ පමණයි සංසාරික සතයෙක්ගේ දුකම මහාපොලොෝ වගේ ඉත්තාම විශාලයි සෝතාපන්න වෙච්චිගෙනගේ දුක මහපොලෝ වගේ එක පොඩි නෑ හැබැයි අවබෝධයට පත්ච්චි කෙනෙක්ගේ දුකේ ප්‍රමාණය හරියට මේ අතර ගැත්ත ගල් කැට ටික වගේ කියලා බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලිකොට වදාල එහෙමනං අපි එකක් තේරුම් ගන්න වන එම අපට තේරනවා මේ දුක ගෙවා දමණ්ඩ තියෙන්නේ විඳබලානිමී මේ දුකගෙවා දමණ්ඩ තියෙන්නේ අවබෝධ කරලායි දුක ගවන්න ති අවබෝධය තුළින් දුරි අවබෝධය තුළින් දුක ගෙවා දමපු කෙනෙකුට දුක නිමා කරන්න කියලා තබදුරටත් කරන්න දෙ නෑ අරිෙක තැනක බුදුරජාණන් වහන්සේ කොසොල් රට එක් තර වන කැලෑවක වැඩ හිටිය ඒ කැලෑවක වැඩඉන්නකොට බුදුරජාණන් වහන්සේ වැඩඉන්න තැන මේ නවකම් කියලා බ්‍රාක්්මණයෙක් වැඩට ඇවිල්ලා හිටිය අබාරත්ද්වාජ ගෝත්‍රේයට අයිති බමුණක් එයා කැලේ මේ විසාලමිතන ඇතරම් විශාලරන් සල් වනයක් තිබිලා තියන්නේ මේ සල්වනයේ මෙයා වැඩට ඇවිල්ල හිටිය මේ සල්වනයේ වැඩකර කර ඉන්නකොට පින්නත්නී මේ මෙයාට හිතුුණා දැ මනම් මේ කැෑබට ඇවිල වැඩ කරනවා මිශත්‍රමණගෞතමිය මේ කැලෑවිමකද්ද කරන්නේ තරම ශ්‍රමණ ෞතමයන් ොකක්දම වනී යන ඩ මුකක්දමී කැෑවේ තියෙන වැඩකොටස. මමනංහරි මම කැෑට ඇවිල්ල කීක් වැඩකරනවාද මගේ පිරිස ගසුකපනවා තුකපනවා තුරහිනවා තුපාහිනවා නොයෙක් දේවල්තිය නොනමුත් මේ ශ්‍ර එක ම සහ මගේ පිරිස කලේටාවේ වැඩකට. හැබැයි මේ ශ්‍රමණගෞතමයන් සහිත පිරිස මෙහෙම ඇවිල්ල මොකක්දමී කරන්නේ. මොනවද උන්වහන්සේලාම කරන්න කියලා මෙයා කල්පනා කරලා. බැ ඒම කල්පනා කරලා මෙයා බුදුරජන්ස ළංඟරි කිට්ටුුණා. කේනු කම්මන්තා කරී අන්ති බික්කු සාල වනී තව යදේකකෝ අරං්ඥස්මින් රති වින්දති ගෝතමෝති ශ්‍රමණය මේ සල්වනේ ඔබ වහන්සේ මොනවගේ වැඩත්ද කරන්නේ බහන්ස කුමන කාර්මාන්තයක්ද මේ සල්වනය කරන්නේ. ඔබවහන්සේ මොනවාද මේ තනයෙන් ඇවිල්ල මේ කලෑබෙ කරන්න ස්ශ්‍රමණයන් වහන්ස මමනම් මේ කැලෑවට ඇවිල්ලම් මගේ පිරිසත් එක වැඩ කරනවා හැබැයි ඔබවහන්සේ මොනවාද මේ කෑවේ කරන්නේ. ඔබහන්සේට කුමක්ද මේ කැලෑවේ කරන්න තියෙන්න්නේ කියල විමසුවා. එහෙම විමසනකොට බුදුරජාණන් වහන්සේ, භාරත්්වාජ ගෝතරයට අයිතිමි බ්‍රාහ්මණයට කියනවා නමී වනස්මින් කරණීය මත්තිී උච්චින්න මූලන් මේ වනන් විසූකං ස්වාහංවනී නිබ්බනති විසල්ලෝ ඒකෝ රමි අරති විප්පහායාති වනාන්සේ මතක් කරනවා මටමී වනී කරන්න වැඩක් නෑතරම් ොද ම මගේ වන උදුරලා දැම්මනි. මොකදද වන මමත් කෙලෙස් වනී උදුරලා දැම්ම. උච්චින්න මූලන් මේ වනං විසූකං මුල්ලින්ම උදුරල දාලතියන මගේ වන. කෙලෙස් උදුරල දාලතියෙන්නේ. ස්වාහං වන නි්බනතේ විසල්ලෝ. ඒ නිසා මට තවත් කර්ඩ දෙයක් නෑ වන එක මම කෙලෙස් ්‍රහිතව හාාවගිය රාගාදී හුල්වලින් බැටකන්න නැතුව රාගාදීහුල් විශේෂයෙන්ම බැහැර කරලා පහ කරලා දාලා මම තනිව මේ සාල වනේ ප්‍රීතිය විඳිමින් වාසය කරනවා ක දැම්බලබ බදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ කෙලෙස්වනය අයින්කරලදාපු තැනක සුකය ප්‍රීතිය විදනය කරමින් ගහක් කැටහරි ඉන්න පුළුවන්. එකන මේ විඩාව පවතින්නේ සංසාරික ජාලයේ පැනවීතියෙනතා කල් විතරයි. යම් පුද්ගලෙක් සංසාරික ජාලයා නිමා කරලා දැම්ත් සංසාරික ජාලයට යම්වෙලා තිතති බොත් ඒ සංසාරික ජාලයට තිතතියපු පුද්ගලයාට පින්වත්නී. අවබෝධය කරා තමන්ගේ හිත හසුරුවා ගණඩ පුලුවන් අවබෝධය කරා තමන්ගේ හිත හසුරුවා ගන්න කොටම ඒ ශ්‍රාවකයාට පින්වත්නී සංසාරික පරිදාහය මේ විදව විවා විට තිරිසන් ලෝකයට ගිහි විට ප්‍රේත ලෝකයට ගිහින් විට කවිීචියයට ගිහින් විට එක නොයික් නොයිෙක් තැන්වලට ගිහි විදව විඳවා එන සංසාර ගමන සදාකාලික දුක නිමාවෙන්න පටන් ගන්න. එනි සංසාරික ජාලයේ පවතින සදාකාලික දුක නිමා කරගන්න කැමති ශ්‍රාවකය ක්‍රමාණුකූලව, ක්‍රමාණුකූලව මේ බුදුරජාණන් වහන්සගේ ධර්මයට සමීප වෙලා ක්‍රමාණුකූලව ධර්මයේ පුහුණු කරගන්නයි තියෙන්නේ. පින්වටනි මේේ සංසාරික ජාලයේ පැනවෙන්නේ අවිද්‍යාව පදනම් කරගෙන. අනම රාග්න සංසාරය ඔබත් මමත් ඉපදීබෙන් ආවේ අවිද්‍යාවෙන් වැච්ච නිසා. අවිද්‍යාවෙන් වැහිලා නිකම්මති බෙනෑ පෙන්වත්මි. අවිද්‍යාවෙන් වැහිල තන්හාාවෙන් බැඳිලයි මේ ලෝකෙ තිබුණි. අවිද්‍යාවෙන් වැහිල තන්්හාාවෙන් බැඳිලා මේ ලෝකයේ පවතින තාකල් පින්වත්මි අපිට නොයෙකුත් දුක්කයන් විඳින්න සිද්ධ වුණ. එහෙමනම් අපි හොඳට මතක තියාගන්න ඕන මේ අවිද්‍යාවයි බවතන්හාවයි කියන ස්වභාවයක් අපි හිතින් බැහැර කරගන්න ති. ඒ අවිද්‍යාව සහ බවතන්නාව කියන ස්වභාවේ බැහැර කරන තැනකට තමයි බුදුරජාණන් වහන්සිගේ ධර්මිය අපට උදව් කරන්න. ඔය ලොකු ලොකු කතාන්දර ගොඩා කොළුවට දා ගන්නවට වඩා යම් වෙලාවක ඉලක්ක ගතව කොහොම ද අවිද්‍යාව දුරකරගන්නේ කියනෙක පිළිබඳ ගැඹුරුණුවනක් යම් ශ්‍රාවකයෙක් තුළ පිහිටියොත්. ඒ පිහිට පුශ්්‍රාවකයාටතිං අවබෝධය පිණිස තවදුරටත් කළ යුතු දෙයක් ඇත් පනවන්ඩ පුළුවන්ක මත් නෑ මොකද මේ අවිද්‍යාව සහ බවතන්නාව කියන ස්වභාවේ දුරකර ගැනීමට අදාළ විදර්ශනා කළ යුතු විදි ගැන බුදුරජාණන් වහන්සේ අපට පැහැදිලි කරලා තියෙනවා. මේ අවිද්‍යාවෙන් මෝහෙන් බැඳිලගියපු සත්වයා බාහිට හොඳට ඉන්නවගේ පේනව පිනව. බැලූ බැල්මට හොඳට ඉන්නවාගේේනවා බැලූ බැල්මට මෝහ සම්බන්ධනෝ ලෝකෝ බබ්බ රූපෝව දිස්සති උපදි සම්බන්ධනෝ බාලෝ තමසා පරිවාරිතෝ කියලයි ධර්මීතියෙන්න්නේ. අවිද්‍යාවන් හා මෝහෙයිෙන් බැඳිලගියාට පසේ මෝහ සම්බන්ධනෝ ලෝකෝ. බැඳිලගිය ලෝක සත්‍යයා පින්වත්නී බාහිරට නිකම්පේන්නේ හොඳට හිටිය වගේ. බාහෙන් බබ්බ රූපෝව දිස්සති එලියෙන් බැලුවහම පේන්නේ බෝම සනීපට කාලබීල බොහො හොට හිටියාව නමුත් පින්මත්නී උපදි සම්බන්ධනෝ බාලෝ තමසා පරිවාරිතෝ කෙලෙස් සුපදීන්ගෙන් බැඳිලගියාට පස්සේ ඒ බාල ජනයා මෝහාන්දකාරය හාත් පසින් වටකරනවා. මෝහාන්දකාරයෙන් හාත් පසම වටකරාට පස්සෙ පින්වත්නී ඒ මෝහන්දකාරෙන් වටකරපු තැනක සංසාරයෙන් නොයකුත් දුක්කස්කන්දයන් ඒ පුද්ගලයා උදෙසා පැනවෙනවා. තමයි බදුරජාණන් වහන්සේ අපට මතාක් හෙමනං අපි තුළ සංසාරික ගමන නවතා ගැනීම පිණිස පොඩ්ඩිහරි ඉංගියයක්ං අපේ හිත තුළ පවතින වන්නං පින්වත්නී ඒ හිත තුළ පවතින ඉගියට විකල්පේ තමයි අවිද්‍යාවයි බවතන්හාවයි දුරුකරගන්නේක මේ අවිද්‍යාවයි බවතන්හාාවයි දුරුකරගන්න වනං, එයාටමීසාංසාරික ජාලයේ පැනවෙන එක නවත්ත ගණ්ඩ ලොකූ දේවල් කරන්න නෑ. තමන් අදදකින ලෝකයේ තුළම යථාර්ථවාදීව විමසන්ඩයි තිය නිවෙෙන ොකක්වත් කරන්න නෑ පින්නත්නී ඇතටම. දිස්වාන තන්නහා, අරත, රගංච, නහෝසි චන්දෝ අපි මේතු නස්මින්. කිමේ විදං මුත්ත කරීය පුන්නං, යදාපි නං සම්පසිතුන්, ඉච්චේ බුදුරජාණන් වහන්ස ආදාරනවා තන්නාවයි අරතියයි රාගයයි යන මාර දුවරුන්ගේ බැටකන ජීවිතයක් අපට තියෙන්නේ. එතකොට මේ තන්නාරති රඟා කියනයගේ නර්තනින් බැටකන ලෝකයක එබඳු නර්තනෙන් බැටකන්නේ නැති තැනකට හිත හදාගත්තොත් තමයි එයා බාහිර ලෝකට නොකැබීන්ට පුළුවන් විදියට හිත හැෙන්. ැන පින්වත්න හිත හදාගෙන හිටියොත් රාගදේශ රාගය රතිය සම්පූරණයෙන්ම හිත තුළ ඇතිවෙන නොයක්කාරය ක්ලේස ධර්මයන් උපදින්ට නොදී හිත පරිසංකර ගත්ත තැනක තමයි පින්වත්න ඒ පුද්ගලයාට අවබෝධය කරා තමන්ගේ හිත පිහිටුවගන්ට අවබෝධය කරා තමන්ගේ හිත හසුරවාගන්ට අවස්ථාව ලැබෙන්. මේ හිතේ ඇතිවන ලේස ධර්මයන් බොහොම ප්‍රවේශමෙන් විමර්ශනය කරන්නේ නැතුව පින්වත්නී මේ පවතින තත්ත්වය තුළ නිවනට ත පත්කරගන්නවා කියලා දෙයක්. ලෝකයේ අත්දැකගන්න ලැබෙනෑ. අපි හැමවෙලාවකම තන්හාාවෙන් නිරන්තරයෙන් බැටකකා ඉන්නේ. එතකොට මේ වැඩැ සංසාරික ජාලයේ නිමාකරගන්නවා නම් පින්වත්නී, එයා මේ ධර්මය තුළ දායාද වෙන්නූ ඉසල් හොඳට මේ ධර්මය සිත්සේ අසාගණ්ඩෝන් සිත්සේ අසාගණ්ඩෝන් එතකොට ඒ ධර්මය නිකාම් අපි කරා ඉන්නේ නෑ පෙන්වත්න ඒ ධර්මය අපි කරාඉන්නේ සත්පුරුෂයා හරහයි සත්පුරුෂය හර එනිසා සත්පුරුස භූමියත් සත්පුරුස සමාජයත්වොයාගන්නඩ අපි තුළ දක්ෂතාවයක් තියෙන්ඩෝන් නැතන් දර්මය අල්ලන්න බ दक्षताve a 3 do බදුජාණන්හන්සේ අපට පැහැදිලි කරල වදාරනවා මේ ජීවිතයේ තුළදීම අවබෝධය කරා තමන්ගේ හිත පිහිටුවාගන්නවා නං. ඒ පිහිටුවගන්න පුද්ගලයා විසින් සත්පුරුෂයා හොයාගන ඒ සත්පුරුෂයා හරා ධර්මි ඇහෙනකොඩ තමා තුළද දම්මානු දම්ම ප්‍රතිපදාවතියෙන් ඕොන මේක තමයි මූලික වසේෙන් බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයා මී දීර්ග සංසාරි නිමා කරගන්න. ුවමනාවක්තිය නෝ නම් පල්ලවෙෙනෙන්ති අන්්ඩෝන අඩිය පලවෙෙනෙන්ම තියන් ඕෝන අඩිය එතකොට තමා තුළ විමසීම ඉතා හොඳින්තියෙන් ඕන ධර්මානු දම්ම ප්‍රතිපදාව කියනෙ හොඳින්තියෙන් ඕෝන ඒත් එක්කම පින්වත්නී එලිය පැත්තෙන් බාහිර ලෝකයෙන් සත්පුරුෂයා කල්්‍යාන මිත්‍රයා හර සද්ධරමය තමන්ට මුණ ගැහෙන් ඕන මෙන්න මේ පදනම නැත්තම් පින්වත්නී අනමකාග්ග සංසාරය මුලක්හොයන්ඩ බැරි තරං එපදමින් මැරමින් නිපදමින් මැරමින් යන සංසාරික ජීවිතය නිමා කරගන්නවා කියලා දෙයක් එයාට අත්දැකගඩ ලැබෙන්නෑ පින්වත්න. එතකොට ඒ ඒ ජීවිතයේ තුළදී මේ විදියට බලනකොට එයාට සංසාරික ස්වභභාවය තේරෙන්න්න පටන් ගන්න. සංසාරේ මම හිතාගෙන හිට මේ සැප සහිත ජීවිතය පමණක් නව මොකදයා ධර්මය හරහා ඇහැට පේන නොපිණෙන ලෝකයන් පිළිබඳ පැහැදිලි නුවනක් අදාගන්නකොට නයට සද්දාවක් තියෙනවන්නම් බුදුරජාණන් වහන්සගේ බුද්ධ වචන ඉස්මුදුරින් පිළිගන්න ගතියක් ශ්‍රාවකයා තුළ පිහිටනෝ. බුදුරජාණන් වහන්සගේ ධර්ම ස් මුදුරින් පිළිගන්න ගතියක් ශ්‍රාවකයා තුළ පිහිට නොව පිවත්මී එතකොට යාට තේරෙනවා සංසාරය කියනිෙමි මමහිතාපු ඉතා සුන්දර චමත්කාර ජනක ලෝකය නෙමේ මි සංසාරි බොහොම ිහිසුණනි එක දැනගත්තේ කොහොමද යා සොකී අවබෝධය නමේ ැනගත්තේ බුදුරජාණන් වහන්සේ විශ්වාස කරලලා බුද්ධ දේශනාවතුළින් මතු කරපු සංසාරික ස්වභාවය තුළින් තමයි යා දැනගත්තේ. සංසාරය කියන්නමි මෙ බඳු ස්වභාවයට අයිති මෙ බඳු අවධානමක් පිරිච්ච මෙබඳු අවධානමකින් යුතු තැන කිය යාහුේ. ගට තේරුම් ගන්නෝ. එතමට එයාට මේ සංසාරයේ පිළිබඳාර වර්ණනා කර ඉප දෙෙන බවය පිළිබඳ ප්‍රසංසාකරගෙනපු ගතියක් තියෙන අනන් අර බුද්වාචන එහෙනකොටම මේ සංසාරයේ ප්‍රසංසා කළ යුතු තත්ත්වයක් නෑ. මේ සංසාරය බෝම අවදානම් සහිත එකක් මේ සංසාරයේ නිරන්තරයෙන් පුද්ගලේ අවධනමී හෙලන ස්වභාවයක් තියෙන්නේ කියන පැහැදිලි නුවන පැහැදිලි අවබෝධයේ ශ්‍රාවක්‍යයාගේ හිත තුළ පිහිටන. එතුටයා දැනගන්නවා සංසාරයට ආවේනික ස්වභභාවය ප්‍රසංසා කළ යුතු වර්ණනා කළ යුතු අගය කළ යුතු තැනක නෙමෙයි තියෙන්නේ කියලා ඒ ශ්‍රාවකයා බොහෝම පැහැදිලිව අවබෝධත්මක නුවනක් අදා ගන්න. එතකොට අයට සංසාරයේ හැඩතලය. සංසාරයේ ආකෘතිය සංසාරයේ ස්වභාවය පිළිබඳ ස්්‍රාවකයායට පේෙන්ඩට පටන්ගන්න. එක ඉතාම වැදගත් දෙයක් මූලික වසයෙන්ම මේ අනමතක්ග සංසාරයේ නිමාකර ගණ්ඩ සංසාරයේ තරණී කරගණ්ඩී තෙන වනං පුල්ලුවන් තරන් සත්පුරු සයා හරා නිර්මල බුද්ධ වචනය ඇහින්ඩුවන ඒ බුද්ධ වචන යින තා කල්ලයා සංසාර වර්ණනා කරනවා. ත් එකම තමා තුළ යෝනිසෝ මනසිකාරයේද දම්මානු දම්ම ප්‍රතිපදාවද කියන කාරණය තියෙන් ඕන ඒ තුළ තමයි තමාගේ තමාටම සංසාරික අවධානම පිළිබඳවත් මේ අවධානමින් නිදහස් වන පටිපාටිය පිළිබඳවත් පැහැදිලි අවබෝධයකට හිත පවත්ව ගන්ඩ පුළුවන් වෙන්නේ. එතකොට සංසාරික ස්වභාවය පිළිබඳ බොහෝම පැහැදිලි අවබෝධයක් ඇති වෙනකොට එයට තවදුරටත් මේ සංසාරික ජාලයට සමවදිින්ට නැවත නැවත කැමැත්තක් ඇති වෙන්න. ඒ කැමැත්තක් නැති වෙන දීට හිතාහදලදිනමි සද්ධර්ම ශ්‍රවනය එකයි ධර්මය අහන්න එක වටිනවා කියලකය. ධරමි අහන්ඩ අහන්ඩ තමයි සංසාරික අවධානම පිළිබඳ පැහැදිලි නුවන. පැහැදිලි අවබෝධයක් ශ්‍රාවකයාට ඇතිවෙන්නේ පිින්වත්නී. එතකොට මේ අවධානම තේරෙනකොට යාට තේරවා මේ සංසාරේ බොහෝම පීඩ නට්ටෝ පීඩාකාරී ස්වභාවයක්තියෙන් මේ සංසාරික වශයෙන් ඉපදමින් මැරමින් යන ගමනී ස්කම්දයන්ගේ පහලබීම අත් තියෙනවා නං ඒක තුළ මහ පීඩාාවක්තියන්නේ සංසාරයේ තුළ කියලා යාට පැහැදිලිව අත්දැක ගණ්ඩ පුළුවන් කුසලතාවයක් මතු වෙනවා. ඒවගේ මේ සංසාරයේ කියනක සකස්වෙච්ච දෙයක් බව සංකතට්ටු මේ සංසාරීකැනම සකස්වවෙච්ච එකක් හේතු නිසා සකස්වෙච්ච දෙයක් සංසාරයේ හේතුන් නිසාමයි පැනවෙන්නේ හේතුන් නිරුද්ධවීමෙන් සංසාරික ජාලය නිරුද්ධ වී යන බව පිළිබඳවත්තේ ශ්‍රාවකයාට නුවනක් පිටන. ඒවගේම මේ සංසාරය කියන්නේ සන්ටා පට්ටු එකන හැම වෙලාවකම සංසාරයේ පුද්ගලයක් දවන ගතියක් තවන ගතියක් පුච්චන ගතියක් තියනවා බලන්න පින්වත්නී මේ සංසාර වැඩි කාලයක් අඩ අඩ ආපු ගමනක්ද තියන්නේෙ බොම හිනාවෙලාපු ගමනක්ද තියනෙ සංසාරයේ තුළ තියෙන වැඩියෙන් අඩ අඩා ආපු ගමනක් බොහම වෙහෙස කර ගමනක් මේ සංසාරය ගැන කියන්න තියනති කියලා තියෙන නිසයි ම මේවා කිය එතකට මේ සංසාරී හැම වෙලාවකම දවන තවන පුච්චන ගතියක්තියෙනවා සංසාරය. නමුත් හැම සත්්‍යයකුටම මේ කතාවතේරෙන් නැතිකම නිසාම හැම සත්්‍යයකුටම ජීවිත තුෘෂ්ණාවක්තියනෝ. සංසාරයේ අවධානමින් මිදෙනවා කියලා කියනවන්නං, බදුරජාණන් වහන්සේ මතක් කරනවා දවස ගානය කස පහරවල් තුන්සිිය ගානය අවුරුදු සියක් කෑවාම සෝතාපන්න වෙනවා වෙනමක් කියල කවුරු හරි කෙනෙක් කියනවා නම් මහනෙන ඒකටත් කැමැති වෙනය එකයි හොඳ කියනවා ඒකටත් කැමැති වෙන එක තමයි හොඳ කියනවා. මොක දේකට කැමැතිවෙනේක ච්චර හොඳයි කියෙ ල අපපි කියන්නේ ඒක එච්චර වටිනවා කියල කියන්නේ පිවත්නී ඊට වඩා මහ විශාල දුක්කස්කන්දයක් විදෝ විඳව තමයි මේ සංසාරය අපිට විදගෙන යන්ඩ වෙන්නේ. ඇවිදගෙන යන්නවෙනියන්න ඒ විදියටයි. මේ සංසාරේ තියෙනවා දවන තවන පුච්චන ගතියක්. එතකොට ඒවගේම මේ සංසාරයකයන්නේ නිරන්තරයෙන් විපරිනාමයට පත්වී යන ගතියක් හැම වෙලාවකම වෙනස්ව නවාො දැ මේ විදිියම මනුස්ස ජවිතයක් මහම්බේෙනවානන් සංසාරය කිසිම ගැටලුවක් නෑ මේ විදිහයටම මනුස්සෙක් වෙලා උපදිනුවනං අපි ප්‍රසංසා කරකර මේ සංසාරේ ඉස්සරහට ඉස්සර හට යමු. නමුත් මේ සංසාරය කියන්න පින්නත්නී නරන්තරෙන් විපරිනනාමේයට පත්නවා විටක තිරිසල් ලෝකයට වැටනවා. විටක ප්‍රේත ෝකයට වැටෙනවා විට දිවිය තවලට ටවා. විටෙක පින්වත්න මුොහෝම දුක් සහිත අවිීචි මහ නරකාදයට වැටනවා මේ විදියට බොහෝම විපරිනාමයට පත්වෙන වෙනස්සෙන ස්වභාවයට අයිති දෙයක් කියලා යාට අර ධර්මශක්‍රවනය තුළින් සත්පුරුෂයා හරහා තමන් අහලා නැතිවිදිේ කතාවක් සංසාරයේ කියල දෙයක් සම්බන්ධු යාට හන්ඩ ලැබෙනු ඉති මේ සංසාරයයේ ස්වභාවේ මේ විදියට තේරුම්ගත්තට පස්සේ එයාට තේරේ එයාට උමනාවක් ඇති වෙනවා කැමැත්තක් ඇති වෙනවා. කොහොමද මෙබඳු සංසාරයකින් නිදහස්වෙනි. මෙබඳු සංසාරයකින් නිදහස් වෙන වනං තවදුරටත් සංසාරයේ පැනවෙන්නේ නැති ස්ොභාවයකට කොහොමද හිත හදාගන්නේ මුන විදිහයටද හිත හදාගන්න කියලා පුදුමාකාර උනන්දුවක් කැමැත්තක් ඒ බුද්ධශ්්‍රාවකයාගේ හිත තුළ උපදින්න පටන් ගන්නවා. එතකොේ ඒ බඳු කැත්තක් උපදිනකොට පින්නත්නී කතමේ තයෝ දම්මා භාාවේ තබ්බා කිය නාකාරයට එයාට තේරෙනවා නිරන්තරයෙන් තමන්ගේ හිත භාවිතා කරන්්ඩෝඕන කියලා. තමන්ගේ හිත සංසාරයට නොයන විදියට හිත භාවිතා කරණ්ඩ ඕන කියලා. එහෙම භාවිතා කරනකොට තමයි යාට තමන් අත්දකින අදදැකීම් තුළ ඇති වෙන විවිධාකාය වේදනාවන්ම පදනම් කරගෙන සුකවේදනා, දුක්වේදනා දුක්කම සුකවේදනා ආදිය පදනම් කරගෙන මේසාංසාරික ස්වභභාවයක් නිරන්තරයෙන් පැනවෙනවා කියලා ධර්මී තුළින්ම තවදුරටත් ඇතිවෙච් දැක්ම පිරිසුතුුවෙන්ටන්ගන්. යාට තේරෙනවා සුකවේදනා දුක්කවේදනා අදුක්කම සුකවේදනා කියලා වේදනාවන් මේ හිත තුළ ජනිතවීම පදනම් කරගන තමා තුළ තන්හාව වැඩෙනුකට ඒත් තන්හාාව වැඩිච්ච වැිච්ච තැන්වල විපාග පිණිස කර්ම හැදිලායි ජාතිය පහල වෙන්නේ කියලා බොහෝම පැහැදිලිව ඉත්තාම පිරිසුදු නුවනකින් මේ කාරණය යටට දැකගන්න පුළුවන් මට්ට මැතිවෙනෝ. එක බොහොම වැදගත් අවස්ථාවක් පන්නාත් බදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ ඇසහරහා වේදනා තුනක් කටගන්නවා. මොනවද සුකවේදනා දුක්වේදනා දුක්කම සුකේදනා. කනහරහා වේදනා තුනක් කටගන්නවා. මොනවාද. සුකවේදනා දුක්වේදනා දුක්කම සුකවේදන මේ විදියටට ඇස කණනාසේ දිවකය මනසහරහා වේදනා තුනබැගි නැති වෙනෝ. හැම වෙලාවකම මේ වේදනවා නුද්ගත වෙනවා නිසා සාමාන්‍ය ශ්‍රාවකෙක් වේදනාවවික් නිදහස් කෙනෙක් නෙම. යේදනාවේ නිදහස්නෑ ය වේදනාව තුළ ඉන්න කෙනෙක් පින්වන්නේ විට එක සුකවේදනාව තුළත් විටක දුක්වේදනාව තුළත් විටක අදුක්කම සුකවේදනාව තුළත් දෝලනය වෙවී යන ජීවිතයක් තමයි අපට තියෙන්නේ එබඳු දෝලනය වෙවී ගලාගෙන යන ජීවිතයක් තමයි අපට තියෙන්නේ ඒ නිසා මේ වේදනාව කියන එක පිළිබඳවත් යා තේරුන්ගන්නවාම වේදනාව ඇතිවෙන හේතුවත් තේරුන්ගන්න වන්නේ එකයි. මේ සුකවේදනාව කියනෙක් කාරණය පිළිබඳවත් එයා තේරුම්ගන්නවා. එමකද වේදනාව ඇති වුණට පස්ස වේදනා පච්චයා තන්හානි අවුල සංසාරික ජාලයේ අවුල අනවරාග්න සංසාරයක් පැනවෙන අවුල තන්නාව නං. තන්හාාව ආසන්නේම උපද්දවලදින වේදනාව. වේදනාපච්චයා තන්නා. විඳින්න විඳන්නේ යනකොට විඳන විඳන දේකරෙ යාගේ තන්නාවක් කොප දින ඒ විදින විඳින දේකරෙහිත් තන්නාව හදලදින අවිද්‍යාවයි විඳින දේ තුළ යථාර්ථය දන්නේන. ඇසයි ඉදිරියට එන රූපය තුළ පවතින යථාර්ථය තේරෙන්නේ. මේ ඇස ඉදිරියට එන්නේ වර්ණ සටහනක් කියලා තේරෙන්නේ එයා සත්වයෙක් පුද්ගලය කියල ගන සඥාවෙන් ඇසයිඉදිරියට එන රූපය අල්ලගන්න තුරුල් කරගන්න ගතියක්තිය නොයා ගෙහිත තුළ. එ මේ ස්භාවේම පදනම් කරගන ශ්‍රාවකයක් පුදදුම විදිහයට අනාත වෙනෝ. පුදුමාකාර විදියට අසරණ භාවයකට පත් වෙන. හේතු තමයි මේ ක්‍රියාවලියීම තේරෙන් ඇති අද්‍යාවනි ස යිතකොට අද්‍යාව කඩාගන්න පලවෙනිියක තමයි සත්පුරුස සංසේවනය තුළින් සද්ධරවී එලියෙන් ඇහෙනකොට ඒ ධර්මයට කන්දීමේ කුසලතේ තමට තේන්ඩොන අපි එකට කියන්නේ දම්මානු දම්ම පටිපදාව කිය මේවා සරලයි වගේ පෙනුනට සංසාරයේ පනවිච්ච කෙනෙක් මුලින්ම කරන්්ඕන දේ මේක. කොට දම්මානු දම්ම ප්‍රතිපත්තිය මත පීටනකොට එයාට තේරෙනවා මේ සංසාරයේ කියල ස්වභාවයකට සම වැදීම කියලා කියන්නේම නොයෙක්කාකාරයේ දුක්කස්කන් දෙයන් උපදවල දෙන දෙයක් නේද කියලා යාට පැහැදිලි නුවනක් කෙනව පින්වත් ඒ පැහැදිලි නුවන එනකොට එයා එයා දැනගන්නවා මේ අවිද්‍යාවසාහ බවතන්නාව කියන දෙක නිකම් අම්මයි තාත්තයි දෙන්න වගේ සංසාරයේ දුකහදලා දෙනෝ අම්මයි ඉතාත්තයි වගේ මේ දුක හදලා දෙන අම්මයි තාත්තයි තමයි අවිද්‍යාවයි බව තන්හාාවයි. එතකොට මේ අභාව තන්හාාව ඇතිවෙන්නේ වේදනාව නිසා විදින ලෝකය කෙරෙහි අපිට තන්නාව ඇතිවෙන්නේ. ඇහෙන් රූප විඳනකොට විඳන රූපේට අයි තන්නාව ඇතිවෙන්න. විඳින් නැතිරූපේට වින්ද නැතිරූපේකට අපේ හිතේ තහාාවක් ඇතිවෙන්නේ. කිස්සිීම දවස කපේ හිතේ බඳු තන්නාවක් උපදින්නේ. ඒමන අපි එක දෙයක් තේරුම්ගන්න ඕන තේරුම් ගත යුතු එකම දේ තමයි පින්නත් විදිින ලෝකය කෙරෙහි අපි තන්හා කරන්න. හැම්ම වෙලාවකම අපි විදිනකොට විඳන විදින දේවල් කෙරෙ අපේ හිතේ පුදුමාකාර තන්න්නාවක් ඇති වෙන. රූප විදින කොට රූප තන්නා ඇති වෙන. සබ්ද විඳිනකොට ය සිින්දුවහන කොට එකගේ ම විඳින්නේ විඳන කොට පින්නත්නී සබ්ද තන්නා උපදිනෝ. සුවඳ ආග්‍රහණය කරනකොට ගම්ද දන්නා උපදිනු. නොෙක් කාආකාරේ රස බර කෑම කණකොට රස තන්න උපදිනෝ. නොක්කාරේ පහසයන් විදනය කරනකට පෝට පොට්ටබ් තන්නා උපදිනෝ. මේ විදියට පින්වත් විදින ලෝකය කරේ අපේ හිතේ තන්නාවක් උපද ඒක නිසාමයි ඔබ තුළමයි අවබෝධය තිය මුොකද ඔබ විදින දේටයි ඔබට තන්නාව ඇති වෙලතේ ඒමනතු අල්ලපුගේ දෙදරගෙන විදින දට ඔබට තන්න්නාව ඇතිවෙලන ඒක තන්නාව එයාට අයිතිතයෙන්. ඒමනං තමා තුළමයි මේ අවබෝධය හදාගන්න තියන්නේ. මොකද තමන්ම වැරදිවිදියට අල්ලගත්ත ලෝකයක් නිසා තමයි බාහිර ලෝකයට වහල් වෙලා සංසාර වටය නිර්මාණය කරකර නිර්මාණය කරකර, නොඒක්කාකාරයේ සංසාරික දුක්කස්කම් දෙ යන්ටම මුහුණ දිදිී මුහුණ දිදිී අපට මේ ගමන යාන්්ඩ වෙලා තියෙන්නේ. එතකොට මේ බාහිදත්ව පවතින අපි තුළ පවතින වහල් චින්තනය සංසාරික ජාලය හදල දෙනවා මොකද එළියේ රූපයට පුළුවන් අපි තුළ විශ්සාාල වෙනසක් කදන් අපි මෙහෙම හිටියට එළිය ඇැ ඉදිරියට එන රූපයට පුළුවන් ඔබ කලබවඩ ඔබ සනසව්ඩ ඔබ අවසවන්න පුළුවන් එළිය රූපයකට අන්න එලිය තියන රූපයට ඔබ වෙනස් කරන්න පුළුවන්න්න ඔබට සංසාරය පැනවෙනවා එලිය තියන ශබ්දයට ඔබ චලනය වෙනවන්නන් ඔබ තුළ කැළඹීමක් ඇති වෙනවනම්. එලිය තියෙන සබ්දට ඔබ වෙනස් කරන්න පුළුවන්නම්. පින්වත්නී එතන සබ්ද තන්හාාව තියෙනවා. එතන සංසාරික වටය පැන වෙන. එහෙමනම් ඔබ මතක තියාගන්න ඇසකණනාසේ දිවකය මනස තුලින් අත්දකින ලෝකයට ඔබ කළඹවන්න පුළුවන්නම්. ඔබට වෙනස් ඔබ වෙනස් කරන්න පුළුවන්නන්. ඔබ තුළ විශාල විපර්යාසයක් කරන්න පුළුවන්නම්. බ අඩුවන්න පුළුවන්නන් ඔබ හිනස්ස වන්නඩ පුළුවන්නන් ඔබ සතුටු කරන්න පුළුවන්නන් ඔබෝ දුගට හලාලන්ඩ පුළුවන්නන් ඔබ බාහිර රූපයේ මත ශබ්දේ මත ගඳසුවද මත රස මත පහස මත ඔබ තුළ වහල් භාවයක් තියෙනවා. ඔය වහල් භාවේ තියෙන තා කල්පින්වත්නී ඔබටත් මටත් සංසාරය පැනවෙන එක මුලක් පේන්නත් නෑ අගත් පේනිෙත් නෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා යම්වේදනාවක් ඇතිවුණොත් සුකාවේදනං බේදියමානෝ සුකාවේදනං බේධයාමීති පජානාත්. ඒ නිසාර දරමී තුළින් දැනගත්ත ශ්‍රාවකයා ඒ ඒ මොහො තේළඹ සිටිසිහයට නොමකක්ද. සෝ සුකාවේදනං වේදයමානෝ සුකාවේදනං වේධයාමීති පජානාති තමන් තුළ සුකවේදනාවක් ඇතිවෙනකොට සුකවේදනාවක් ඇතිවන බවත් දැනගන්නවා. දුක්කාවේදනං වේදියමානෝ දුක්කාවේදනං වේදයාමීති පජානාති දුක්වේදනාවක් ඇතිවෙනකොට දුක්වේදනාවක් ඇති වුණු බවත්දැන ගන්නවා. සුකවේදනාවක් ෝ දුක්වේදනාවක් ෝ ඇති වෙනකොට ඒ වේදනාව ඇතිවෙච්ච තැනම පින්වත්න මෙ බඳු වේදනාවක් මගේ හිත තුළ හටගත්තා නීද කියලා ඒ මොහොතේ මෙළඹ සිටිසී ආදාගත්තර පසි වේදනාවට උඩුදුවන්ට විදිහක් න. කද මේ නොදන්නාකම අවිද්‍යාවනී වේදනාව නිසා තන්හා වහදන්නේ වේදනාපච්චයා තන්නාදැන් වේදනාවට තන්හාාව හදන්්ඩ විදිහක් නෑ හේතුව තමයි විඳිනදේ කෙරෙහි යථාර්ථවාදී හැඟීමක් කවබෝධයක් තේ නො මොකද සුකවේදනාවක් ඇතිවෙනකොට මෙන්න මගේ හිත තුළ සුකවේදනාවක් ඇතිවනා කියලයා දෙන ගන්න දුක්කවේදනාවක් ඇතිවෙනකොට ඇස හරා හෝ කනහරාහෝ කවවර දෙයක් නිසාහර ඔබ තුළ දුක්කවේදනාවක් හටගන්නකොට මෙබඳු දුක්කවේදනාවක් මගේහිත තුළ ජනිත වුණා නීද කියලා ඔබ තුළ ඉත්තාම පැහැදිලි අවබෝධයක් නුවනක් පිහිටන්න පටන්ගන්න. එතකට මෙන්න මේ කාරණය පිළිබඳ ගැඹුරින් වුවනින් විමර්ෂණය කරන කොට පින්නත්න්නේ යා තුළ. අර තන්හාවෙෙන් නිරන්තරයෙන් ලෝකය අහුවෙන්ට තින් අවස්ථාව හරිම අඩුවෙනෝ හේතුව තමයි බිඳින විඳින දේවල් මත තන්නාව පිහිටන්නේ. විදින විඳින ලෝකය කෙරෙහි අපේ තන්නාව පේහිටන්නේ මත් නත්තම් විදි ැතිදේවල් කරෙ අප හිතේ තන්නාවක් කොපදි නෑ වේදනා පච්චයා තන්නඒ නිසා ඇසෙන් විඳන කොට කණින් විඳිනකොට නාසය දිවකය මනසිං විදිනකොට ඒ විඳින වේදනාව කවරාකාරය වේදනාවක්ද කියලා දැනගන්නවා එහෙමනන්ඒ දැනගැනීම තුළමය තව අඩියක් පිටි පස්සට තියෙනවා ොමකක්ද හොඳයි වේදනාව කියනෙ එකක් ජනිත වුණා වේදනාව ඇතිවෙන්නේ කුමක් නිසාද කියලා දැනගන්න වේදනාව ඇතිවෙන මොගක් නිසාද ඉස් පර්සයේ නිසා පස්ස පච්චයා වේදනා ඉස්පරසය කනී ස්පරසය නාස ඉස්පරසය දිවේ ස්පර්සය කයි ස්පර්සය මනසේ ස්පර්සය කියන ස්පරසය පදනම් කරගෙන මයි වේදනාව සමුදේවෙන්නේ ස්පර්සයේ නිසයි වේදනාව සමුදේවෙන්නේ ස් පරසයේ නිරුද්ධ වෙනකොට වේදනාව නිරුද්ධ වී යනෝ. වේදනාව කියන්නේ මෙන්න මෙබ බන්දුු ස්වභාවේට අයිති දෙයක් කියලා මේ බුදුරජාණන් වහන්සිගේ ශ්‍රාවකයා මෙතනදී දැනගන්න අපින්නව අත්. එතකොටයාට සම්පූරණයෙන්ම පින්වත්න පිරිසිද දැනගත යුතු යමත් තියෙනවන්නං සංසාරය පැනවෙන් ඇතිවඩයා දැන් ඒකදාන්න නොමොකද ෝකේ තණහාාව නං අවුල තන්නාව ඇති වෙන තැනයින ලිහණඩුවන වේදනාව නිසයි තන්හා උපදින්නේ. වේදනාව නිරුද්ධ වෙනකොට තන්නාව නිරුද්ධවෙල යනවා අනං එහමනන් තන්නාව ඇතිවෙච හේතුවයි නිරුද්ධ කරන්නඕන් දැන්ගේ හේතුව ඇතිවෙන්නේ කුමක් නිසාද කියල තවත් අඩියක් පිටි පස්සරතියලයි බලතින් ප ඉස්පර්සයේ නිසා විඳීීම මට ගන්නවා ස්පර්සයේ නිරුද්ධවෙනකොට විඳ නිරුද්ව වේදනාව නිසා තන්නාව හට ගන්න විඳී නිරුද්ධව වෙනකොට තන්නාව නිරුද්ධ වෙලය නො න්න මේක තේරුම් ගත්ත අට පස්සේ තව දුරටත් අනමතා අනමරාග්න සංසාරයක්ඒ පුද්ගලයාට පැනවෙන්නෑ පින් අත්න එයාට පැනවෙන්නේ එතකොට එයා තුළ ප්‍රහාණය වෙනවා කුමක්ද කාමතන්නාවද බවතන්නාව ද විභව තන්නාවද කියන ත්‍රි්විධ තන්නාව ප්‍රාණ වෙලා න. විද න්නාව ප්‍රහණ වෙලා. ොකද විඳින ලෝකයේ පදනම් කරගෙන නැවත නැවතේවා විඳින්න මේ ලෝකේ වාසය කරන්න්න හිතෙන එක මතමයි කාමතන්නා බවතන්නා බිබ්බව තන්නා කියන නො එෙක්කාකාරයේ තන්නාවන් මේ හිත තුළ සාමුදය වෙන්නේ. නොෙක්කාකාරයෙන් හිත තුළ සමුදේ වෙන්නේ අන්නේ කයිපින්වත්. එතකොටයා දැනගන්නවා මේ තන්නාව ඇතිවෙන ලෝකයේ තුළ. සම්පූර්ණයෙන්ම අවිද්‍යහසාගත කල්පනාවක් හැදිලා තිබ්බොත් අවිද්‍යාසාගත කල්පනාවක් හැදිච්ච තැනක නො එක් ආකාරයේ දුක්කයන්මයි පැනවෙන් නොයික් කාකාරයේ දුක්කස්කන්දයන්මයි පැනවෙන් එනිසා හුන්දමදේ තමයි මේ ලෝකයේ අවිද්‍යාවෙන් අල්ල නැතුව ඉන්න එක එහෙමකිව්වා කියල ඉති අද්‍යාවෙන් අල නැතුව ඉන්නවා කියලා හිතුව කියල හෙම කරන්න බෑ ඒ වෙනුවෙන් හිත භාවිතා කරන්න ඕන එතකටයා දැනගන්නවා තමන්ගේ හිත තුළ මේ ත්‍රිවිධ වේදනාව තමයි තන්හාාව හදන්නේ සුකවේදනා දුක්වේදනා දුක්කම සුකවේදනා කියන වේදනාව පදනම් කරගනම හිතේ තන්නාවක් කුපදිනවා වේදන නිරුද්ධ වෙනකොට තන්නාව නිරුද්ධවලෑනව තන්හාාවනන් සංසාරයට ම අවුල දැම් මෙතන තන්නාව කියලා ස්වභාවයක් පැනවින්නේ නෑ පින්වත්න්නේ තැන් පැනවින්නේඉන්නේ. ොටඒ පුද්ගලයා තුළ කුසලේ තුළලායි ශක්තිමත්්‍යවෙෙන්නේ. කුසලය තුළ ශක්තිමත්්‍යවෙනන කොට අල්ලෝබය අදවේශය අමෝහය කියන කුසල මූලයන් තුළ ශක්තිමත්්‍යෙන කොට පින්වත්න අර මෝහ සම්බන්ධනෝ ලෝකෝ බ්බරූපෝව දිස්සති කියලාර මුලින් කිවේ උපදි සම්බන්ධනෝ බාලෝ තමසා පරිවාරිතෝ කියලා. මෝහෙෙන් බැදිිලාගේ පු ලෝක සත්ත්වයා, බාහිර, බෝමොහොදට හිටිය වගේ පෙනුනට පින්වත්නී කෙලෙේ සුපදීන් බැන්දිලා. පුදුමාකාර මෝහාම්ද කාරය විසින් හාත් පස වටකරලාේ පුද්ගලයට පහර ගණනද මෙමයාට පහර ගහන්නේ ඒ පහර ගහන්ඩ ගහන්ඩ එයා සංසාරේ නැමැද. මේ ජාලයටයාට සමවදින්න වෙනවා ඒම නම් එකක් මතකතියාගණ්ඩ අවිද්‍යාවයි බවතන්හාවයි තමයි සංසාරයේ නිමාකර ගණ්ඩ උපදවාගණඩ තියෙන්නේ. එතකොට එබඳු තත්ත්යකට හිත හදාගන්නවා නම් පින්වත්නී ඒ පුද්ගලයා විසින් මේ ලෝකයේ නිරන්තරයෙන් පින්වත්නී මේ මොහොත තුළ ඇතිවෙන ක්‍රියාවලිය පිළිබඳවත් අතීත ක්‍රියාවලිය පිළිබඳවත් අනාගත ක්‍රියාවලිය පිළිබඳවත් නුවනක්තියෙන් ඩෝන් ඒ නුවන තමයි පින්වත්නි සංසාරයට ැ නැවත තමන්ගේ විඤ්ඥානය සංසාරයේ රෝපණය වෙන්ඩ නොදී මේ විඥ්ඥාණය සංසාර පැළවෙනවා පැලවෙන්ඩ නොදී අනිදස්සන විඥානයක් බවට හදාගණන්නඩ පුළුවන්ගවෙෙන් එතකොට අනිදස්සන විඤ්ඥානයක් බවට පවත් හදාගන්න වනම් එකන විඤ්ඥානයේ සංසාරයේ පැළවන් නැති විදිට ම හදාගන්නවනම් පින්නත්න එක්කම දෙයයි අවබෝධ කරන්න නේ තමයි පංචස්කන්දේ අපි හැම්ම දාමත් ඔය කාරණී කියලයි දේශනාව නිමා කරන්න පංචස්කන්දේ ත පංචස්කන්ද ලෝකයේ පිළිබඳ ගැඹුරින් අවබෝධය පහිටන ගොඩ මයි සංසාරය පැනවිෙන් නැති සංසාරික ජාලයේ නිම වෙන්න එතැනයි පින්නත්න්නේ. අපට අවශ්‍ය කරලා තියෙන්නේ සංසාරික ජාලයේ නිමාකර පුෂ්්‍රාවක භාවයක් නිමාකර පුෂ්්‍රාවක භාවයක්. එතකොට එයාට එහෙම නිමාකර ගන්නෙක හොඳයි නිමා කර ගණ්ඩ ඕන කියල කතා කලාට වැඩක් නෑපින්වත්න්නේ. එහෙම කතා කරපු පමණින් දුකයිවර වෙන්න. බෙහෙත්තුන්ඩුව දුන්නට පසේ බෙහෙත්තුන්ඩුව හොන්දට හිඳලා පානයේ කරණ්ඩුවන්. ඒ බෙහෙත්තුන්ඩුව පානයේ කරණ්ඩුවට. ඒ බෙහෙත්තුන්ඩුව පානය කරන්නේ නැතුව යම්පුද්ගලේකේ බෙත්තුන්ුවට වැඳ වැඳ ටියා කියලා ලෙඩේ හොඳ වෙන්න. ඒ බෙහෙත හොඳට පානය කරන්නුවන් අන්න ඒ වගේ මේබඳු අර්බු දෙයක් තියන්නේ කියලා තේරුම් ගත්ත පමණින් මේ සංසාරික ජාලයෙන් නො පැනවී තියෙන් නෑ. මේක තේරුම් අරගන එතනින් එහාට පින්වත්නී ශ්‍රාවකයා බිසින් නිර්වතුරුවම. හැම්ම වෙලාවකම පින්වත්න එයා තමා තුළ උපාධානය නොවන විදිහට පරිහරණය තියෙන් ුවට. ොකද මේ ලෝකෙ තන්නාව ඇතිවෙච්ච හැම තැනකම පින්නත්න අපට උපාදාානය වෙනවා තන්නාව ඇතිවනේ යම් තැනකද එතන පින්නත්න අපට උපාධානය වෙනෝ. තන්නාව ඇති වුණා ගමන්ම ආය අමුතුුවෙන් උපාධානයවෙන්ට පැයක් කියන්න නෑ තන්නාව ඇතිවෙච්ච තැනමයි උපාදානය වෙන් නිගටිකි ොපිය පදූපදානං එත්තන්නම උපාධානය ව ති අපිට මේ ලෝකෙ උපාධානය වෙනවනං අපිට සංසාරයට බහින්ද වෙනක්කමැත්තින් හරි උපාධනය නොවෙන තැත්තට දත්මිටි කාල හිතහදාගෙන ඉන්නකත් ස්ථාාවර නෑ මොකද. එයා එයා ඒ වීරිය කරන උත්සාහ කරන කාලයෙන් පරිබාහිරව තවදුරටත් උපාන නැව නවත සිද්ධවෙන්න පුළුවන්. නිර්වශේෂ වසයෙන් හිතේ උපාදානය රැඳු නැත්තන් තමයි සංසාරික ගමන් නිමාවෙන්නේ. එතන්ටයි පින්වත් අපේ හිත ක්‍රමාණුකූලව ක්‍රමාණු කෝලව ටිකෙන්ටික ටිෙන්ටි හදාගන්න වශ්‍ය වෙන්නේ එ ඒනිසාම තමයි අතීත ස්කන්දයන් පිළිබඳ නුවනක් අපට තියෙන් නොනඒ එකට අප කියන අතීතන්සේඥාන අතීතන්සීඥාන අනාගතයේ ස්කන්දයන් පිළිබඳ නුවනක්තියෙන් නො ඒ එකරගින් අපි අනාගතන්සේ ඥාන වර්තමාන මීමුහොත තුළ ස්කන්දයන්ගේ සමුදේ වැෑපිළිබඳ නුවනක්තියෙන් ඕන ඒක අපිගැනනි පච්චුප පන්නන්සේ ඥාන. මේ විදියට ත්‍රිවිධ ඥානයක් තිබ්බොත් අතීතන්සේ ඥානයක්ත් අනාගතන්සේ ඥානයත්. පච්චුප පන්නන්සේ ඥානයක් කියන මේ ත්‍රිවිධ ඥානයේ යම්ශ්‍රාවකෙක් තුළ තිබුුණොත් යම් ශ්‍රාවකෙක් මේ ත්‍රවිධ ඥානය තුළින් ක්තිමත්තු නොත්. ත්‍රිවිධ ඥානය තුළ ශක්තිමත්ත එච්ජ කෙනා පින්වත්ති මේ ලෝකේ උපාධානී වෙන්න මක දෙයාට පේනවා මේ ලෝකෙ කවරක්වත් උපාධානී කරගත යුතු නැහැ කියල පේනවා. උපාධානය කරගණ්ඩ මේ ලෝකෙ කිසිම දෙයක් නෑ කියලා පේනවා. මොකද අතීත ස්කන්දේනු ඇැතිවෙලා නැතිවෙලායිගී. අනාගතේයටත් ඒේමනං නිස්කන්දයන් ඇතිවෙලා නැතිවෙලයාමත් විනා මාතුල පවත්ව ගණඩ පුළුවන් ස්ොභාවයක් ක්‍රියාත්මකවෙෙන් නෑකිලයා දැනගන්නවා පින්වත්න. ඒවගේම වර්තමානී ඉස්කන්දයන් තුළත්න් වර්තමාන අදකින ස්කන්ද ලෝකය තුළත් පින්මත්නී ඇති වෙල නැතිවෙලා යන ස්කන්දටිකක් මී වෙලාවිත් ක්‍රියාත්මක වෙන්නේ මීකත් උපාදානය කරගත යුතු නෑ කියල පැහැදිලි ුවනක් කදාගන්නවනන් අතීතන්සේ ඥානයත් අනාගතන්සේ ඥානයයක්ත් වර්මාන පච්චුප පන්න්නන්සේ ඥානයයක් කියන ත්‍රිවිධ ඥාන ස්කන්ධයන් ස්සේ ගොඩනග ගණ්ඩුව. ඒස්කන්දය නොස්සේ පොඩ්ඩක් හරි උපාදානය වුනු තේ උපාදාානය ඇති පින්ව බවය හදල දෙන්න ඇති. එතකොට මේ බවය හදනව කියල කියන්නේ සංසාරරි පැන වෙනවා කියන එක. මේවිදියට අතීතන්සේ සහ අනාගතන්සේ පච්චුපපන්නන්සේ කියන ත්‍රවිධඥානයක් යම්ශ්‍රාවකයෙක් තුළ උපදිනකොට එයා ඒ ඥානය නිකාම උඩබලාගෙන බ කාලා පාඩුවේ හිටියා කියලා මොකක්වත් වෙන්නේ නැහැ පින්වත්න්නේ. මී අතීතන්සේ ඥානයේ අනාගතන්සී ඥානයේ පච්චුප්පන්නන්සේ ඥානී කියන ත්‍රිවිධ ඥානී යම්ශ්‍රාවකය කුපදවා ගන්නවා න්නං ඒ උපදවගන්න ශ්‍රාවකයා ඒ කාන්ත වසේ පංචස්කන්දේ ඉලක්ක කරගන භාවනා කළ යුතුමයි. එතකොට තමන්ටම පේනවා අතීතයේ යම්වෙලාවක රූපයක් ලැබුණද ඒ රූපයට සාපේක්ෂව වේදනා පහළ වුණ. සංඥා පහළ වනා. නොයෙක් ආකාරය සිතු විලි ධර්ම ඇති වුණ සංකාර පහළ වුණා විශේෂයම් ලෝකයේ දිහා බලලා දැනගත් ඇසහර හා කනහර හා නාසේහර අදිවහරහා කයහරහා මන සහර අතීතයේ රූපවේදනා සඥා සංකාර විඤඥාන ිකක් ඇති වුණි. අතීතේ යම්වෙලාවක සක්විති රජකමක් සංසාරය හම්බුනානං දෙෙමලන්න සංසාර පිළිකුල් කරන විදිහ. සක්විති රජක මනක් මොනතරං ශෝක දෙයක්ද කියලා කෙනෙක් හිතන්න පුළුවනි අතීතයේ සක්විති රජකමක් කම්බෙල තිබ්බතේ සක්විති රජ්ජුරුවන්ටත් විපාකදීලා අනිත්‍ය වෙලා ගියා කර්මි. එනම් ලෝකෙ සංසාරයේ සක්විති රජ වුණත් වැඩක් නෑ කියල පේනෝ. ඒ සක්විදි රජුරුවන්ඩ සාපේක්ෂව තමයි පින්නත්න්නේ ඒ රූපේට් රූපය ඇතිවෙලා ඊටානුව විඳීම් ඇතිවෙලා සං්ඥා පහළවෙලා නොයකාකාරය සිතුවිලි ධර්ම ඇතිවෙලා විශේෂයෙන් දැනගන්න ලක්ෂණයකුත් තිබිලා මේ විදියට පින්වත්න අතීතේ රූපවේදනා සංඥා සංකාර විඤ්ඥාන කියන පංචස්කන්ද ධර්මටිකක් නිරන්තරයෙන් ඇති වෙලා නැතිවෙලා යාමක් තමයි අතීතය තුනේ අතීතේ මොන විදියට හම්බුනත්තේමයි ඒ ඒ පුද්ගල භාාවයට සාපේක්ෂව සංසාරික ජාලයේ හැදිලා නො එෙක්කාකාරය දුක්කයන්ම උපද්දවල දුන්නා මේ කාරණෙ හොට තේරුම් ගන්න ඉතින් එහෙමන සක්විති රජ වුණත් පිවත් නිය සක්විති රජත් නිරයට වැටෙන වනම් එබඳු සංසාරයක වඩාත් සැප සහිත තැන කම්බුුණත් මොකටද ඒ සැපැස් දෙකපියාගන්න කොටම නිමාවෙන වන්නං ඒ නිමාාවෙනකොටම මේ සියලු සැප සම්පත් අත්තැරල දාලා තමන්ගේ කර්මදායාදයට අනුව භවය පැනවෙන වන්නං එබන්ඳූ භවයක් පැනවෙන තැනක කුමක්ද වර්ණනා කරලා ප්‍රසංසා කරලා අගේ කරලා තියෙන් අගේ කරන්න තියෙන්නි කියලා අතීතන්සේ ඥානයක් උපදින වසයා මේ මොහොත තුළ ඉඳල අනාගතය උපකල්පනය කරන එනම් අනාගතයටත් රූපයක් වේදනාවක් සංඥාවක් සංකාරයයක් විඤ්ඥානයක් මුණ ගැවුණොත් අනාගතේයටත් ඔය සෙතම තමයි ඔයිට වඩා කවර දෙයක්වත් වෙන්නේ නෑ කියලා දකිනකොට අනාගතයටත් මේ විදියටම ස්කන්ධයන්ගේ පාලවීමත් තමයි තින් ආයතනයන්ගේ ප්‍රතිලාභයක් තමයි තියෙන් නම සංසාරි කියල දකිනුකොට අනාගතය සංසාරික පැබැත්ම මොහොතක්වත් සුදුසු දෙයක් නෙමේ කියලා තමන්ගේෙ හින් තමන් දැ. ගන්න පුළුවන්. වර්තමානයේ මේ මේ විදියට අත්දැකීම් ගන්නවා කියලා හිතාගෙන හිටියට පින්වත්න වර්තමානේ කවරාත්දැකීමක් ගත්තත්. මොනවිදි අත්දැකීමක් ගත්තත් පින්වත්න ඒ ගන්න සෑ අත්දැකීමක් තුළම ස්කන්ධ ධර්මයන්ගේ සමුදේවී වැවිී නිරුද්ධ වී යාමක් ලෝකයේ සිද්ධ වෙන්නේ. ඒම සමුදේ වෙලා නිරුද්ධවෙල යන ස්කන්ද ලෝකයක් උපාදාානී කරගන්න මොන්න මෝඩ කමටද කියලා තමන්ගේෙම හිතෙන් දකිනකොට උපාධානයේ නිරුද්ධවෙල යනවා. එතකොට පංචස්කන්දයේ ක්‍රියාත්මක වෙනවා පංච උපාධනස්කන්දයක් ඒ උත්තමයා තුළ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. පංචස්කන්දයේ ක්‍රියාත්මක වෙන එකන රහතන් වහන්සේලා දකිනවා. අහනව උනාාන්සලාට දැනනවා උනාහන්සලට හිතෙනවා නමුත් පින්නත් මොකක්ද නැත්ති උපාධානය නෑ. උපාදාානයේ නැති තැනක ඉපින්න්නත් අනුසේ සම්පූර්ණයෙන් දුරවෙලයන්නේ. මේ හිතේ අනුසේ වසයෙන් පවතින දේවල් තියෙන. රාගානුසය පටිගානුසේ බවරාගානුසේ ආදී වසේ මාන අනුසේ විචිකිිච්චානුසේ අවි්‍යාුස අනුසේ ධර්මයන් තිය මේ අනුසේ ධර්මයන් සම්පූර්ණයෙන් පවතින්නේ උපාදානය තියනතා කල් විතරයි උපාධානයේ නිරුද්ධ වෙන කොටම පින්නත්න අනුසේ ධර්මයනුත් සම්පූර්ණ නිරුද්ධයනවා උපාන නිරුද්ධවෙනනි නිකම්ම නිමේනි මේ ලෝකෙ විද්‍යා සහගත කල්පනාවක් නිසයි උපාදාානය නිරුද්ධවෙන මේ ලෝකය එක දිගට අකණ්ඩවෝ පවතින ස්වභාවයක් නෙමේ හටගන නිරුද්ධව යන ස්භාවයක් කියලා දැනගන්නකොට ඒ පුද්ගලයා තුළ විද්‍යාවයි පහල වනි එතුළ විද්‍යාව පහළ වුණ නං විද්‍යාව පහළ වෙච්ච තැනක පින්වත්නී එයාගේ ජීවිතවල් ජීවිතේ තුළ ආශ්‍රවයන්ට ඉඩක්වෙෙන් වෙන්න කා මාස්ත්‍රව භාස්ත්‍රව අවි්‍යාත්‍ර දිට්ටි ආස්ත්‍රවාදී ආශ්‍රවයන්ට ඉඩක්වෙන් වෙන්න. මොක දාාශ අවිද්‍යාව පවතිනතා කල්. අවිද්‍යාව පවතින ආශ්‍රෝ පවතිනතා කල් අන්‍යමඥ්‍ය වසී මි දෙගුල්ලු ඇපෙන. විද්‍යාව නැතිවිදියටට ඉදැන් අතීතේ අනාගතය වර්තමානය පිළිබඳ අතීතන්සේ ඥානය අනාගතන්ේ ඥානය පච්චුප පන්නන්සේ ඥානත් කියන ත්‍රිවිද්ධ ඥානය තුළින් ඒ ශ්‍රාවකයා පියමන් කළේ එබඳු තත්ත්වයක ටයි පින්වත්න. එබඳු තත්වයකට පියමන් කරනකොට එයාට අතීතන්සේ අනාගතන්සේ පච්චුපපන්නන්සේ ඥානය උපදිනකොටයි. එබඳ ඥානයක් තුළින් පින්වත්න විද්‍යාවයි පහලවෙන්නේ. විද්‍යාව පාල වෙච්ච තැනක පින්නත්නී අනුසය ආශ්‍රව ස්වල්ප වසයග තිතුරුවන්නේ ඇයි ටිකක්වත් නැත්තන් සංසාරරි පැනවෙයිද. නෑ. කොච්චර චේතනා තිබනත් කල්පනා තිබනත් පින්නත් අනුසේනැත්තං එතන කිසිමායුරකින් භවයක් පනවන්න බෑ හැබැයි ේතනා කර චේතනා කල්පනා තිබිලා. චේතනා කල්පනා නිරුද්දධවෙලා අනුසේ විතරත් තිබොත්තයාට සංසාරයක්. හෙමන අතීතන්සේ ඥානයත් අනාගතන්සේ ඥානයයක්ත් පච්චුප පන්න්නන්සේ ඥානයයක් කියන ත්‍රිවිද ඥානය උපදිනකොට ඒ ඉපදිච්ච තැනකයි පින්නත්න සාංසාරික ජාලය පැනවන්න නැත්ති. අතීතන්සේ ඥානයක්ත් අනාගතන්සේ ඥානයක්ත් පච්චුප පන්න්නන්සේ ඥානයත් පංචස්කන්දේ ඉල්ක්ක කරගනමයි පවතින්නේ පංචස්කන්දේ ඉලක්ක කරගන අස්වාද ආදීනව නිස්සරණය දකින ආකාරයෙන් ඉස්කන්දයන්ගේ උදයබෑයි දැකගන්න තේෙන්නේ තකොට උදයක්බ් ඥානය උපදන්නේ අන. උද අබ්ඥානය උපදවාගෙන නවමහා විදර්ශනාව තමන්ගේම හිතින් ක්‍රමාණුකූලව ක්‍රමාණුකූලව වඩන්න ඉතියෙන්න්නේ පින්වත්නී. එතකොට ඒ විදියට වඩන ශ්‍රාවකයා තුළ අවිද්‍යාව ප්‍රහාණය වෙලා විද්‍යාව උපදිනවා. ත්‍රිවිද්‍යාවම උපදිනවා. පුබ්බේ නිවාසානු ස් ස්‍රතිඥානයයක් උපදිනෝ. පෙර ජීවිතවලදී මේ ප්‍රවතින යථාර්ථයේ පේන්්ඩ පටන්ගන්නේ අතීතන් ඥානයක්තියනවා අයි ශ්‍රාවකයාට. න්නත්න දෙවැනි විද්‍යාවවෙච්ච සත්වයාගේ චුතූපපාදඥානය විට එක තිරිසන් ලෝකයේ විටක ප්‍රියත ලෝකයේ විට නිරේ හරියට සත්ත්වයාගේ මහගේ දරවගේ බුදුරජාන් වදාලෙ කහොමද මහණණ මම සත්ත්වයාගේ උපත සහ මරණේ දකින්න ගෙවල් එකක් මැද ඉන්න මිනිහෙක්කේ ගෙවල් කාතාතර මිනිස්සු මාරුවෙනවා. නිරේයට යනවා ප්‍රේතලෝකය කියන ගෘහයට යනවා අවිචිය කියන ගෘහයට යනවා ආය දිවිය ලෝකයේන මැති ගෘහට යනවා ආය ඒකෙන් එලිබහිනවා මේ විදියට ගෙවල් දෙක් මැදඉන්න මිනිහිකුට ෙවල් අතර මිනිස්සු හුවමාරුවෙන විිය යම්සා යම්තාක්ද පැහැදිලිව දකින්නේ බුදුරජනස හෙමයි දැක්ක කියනවා. එතකොට විද්‍යාව පහල වෙනකොට පුබ්බේ නිවාසා නුස්සති ඥානය උපදිනකොට පෙර ජීවිත දැකගන්න නුවන පහල වෙන චුතුූපපාත ඥාණි උපදිනකොට මම ඉපදමින් මැරවිින් නාපු සංසාර ගමන මෙබඳු එකක් නේද කියල පේන්න පටන්ගන්න. මෙබඳු සංසාරයක මොනවාද වර්ණනා කරන්න්න ආගේ කරන්න ප්‍රසංසා කරන්න තියන්නේ කියලා තමන්ටම පේන්න පටන්ගන්න. අන්න එතනද ආශ්‍රවක්ෂයවෙලයනවා කාමාශ්‍රව බභාශ්‍රවවා වි්‍යාශ්‍රව දිට්ටි ආශ්‍රවාදී ආශ්‍රව ටිකත් තිබ්බත් සංසාරී පැනවෙනෝ නම් මේ ආශ්‍රව මොහො තක්වත් තුරුල් කරගෙන ඉන්න හොඳනෑ කියලා. ඒ හිතෙන් පින්වත්නි හේතු සහිතව කෙනෙ කිව්වට නෙමෙයි හේතු සහිතවාත හැරෙනෝ අන්නේ කරෙනවා ආසවක්කයේ ඥානයේ කියලා. මෙන්න මේ ඥානයන්තුන උපදින කොට පින්වත්නි අට සංසාරී පැනවෙන්නේ. මේක වඩන්න තියෙන තමන් ගිස්කන්ද ලෝකේ අනිත්‍ය දු කනාාත් මෝසයින්, ත්‍රිලක්ෂණයට අනුව බලඩයි තිී. රිික්ෂයට අුව බලනනික ප්‍රමාණුවත් නෑ වගේ නං එතනදීම සප්ත අනු පස්සනාවම යොදල බලන්ඩයිති. මේ බලනකොට ඔබට මේ ජීවිතයේ තුළදීම සංසාරික පරිදාහය නිවාගෙන සංසාර දුකෙන් එතරබීම පිණිස බුද්ධ වචනය උපකාර කරගන්න පුළුවන්. මේ සංසාරය ගැන බොහොම සරල දේශනාවක් අදාාපි දේශනා කළේ සංසාරික ජාලයට තවදුරටත් සම නොවැදිෙන. සංසාරික දුක නිමාකරගත්ත ශ්‍රාවක භාවයක්, පිණිස මේ දේශනනා උපකා.